අපි කතා කරන්නේ තයිරොයිඩ් ඩිසීස් ගැන. මේ රෝගය ගැන මගෙන් ගොඩක් දෙනා අහලා තිබ්බා. ඒ නිසා මම තීරණය කරා මේ වීඩියෝ එක හද කරන්න. එතකොට අපි අද ඉස්සෙල්ලාම කතා කරන්නේ හයිපෝතයිරොයිඩිසම් කියන රෝගය ගැන. හයිපෝතයිරොයිඩිසම් කියන්නේ රුධිරයේ පවතින තයිරොක්සින් ප්‍රමාණය සාමාන්‍ය අඟේට වඩා අඩු වීම. අපි බලමු කොහොමද මේ රෝගය හටගන්නේ, මොනවද හේතු, කොහොමද අපි මැනේජ් කරන්නේ කියන එක. තයිරොක්සින් හෝමෝන නිෂ්පාදනය වීම පාලනය කරන්නේ හයිපෝතැලමසින් සහ ඇන්ටීරිය පිටියුටරි, නැත්නම් අපි කියනවා එකට පූර්ව පිටියුටරි කියලා. එතකොට මේ රූපසටහනේ මම ඔයාලට පෙන්නනවා හයිපෝතැලමස, ඒ වගේම ඇන්ටීරිය පිටියුටරි සහ ප්‍රොස්ටීරිය පිටියුටරි කියන කොටස. හයිපෝතැලමසෙන් නිෂ්පාදනය කරනවා TRH කියලා හෝමෝන් එකක්. මේ හෝමෝන් එකෙන් පාලනය කරනවා TSH නිෂ්පාදනය වීම පූර පිටියුටරිය. මේ මා රූප සටහනේ පෙන්වන්නේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක. ඒ වගේම දැන් මෙතනදී නිෂ්පාදනය කරන TRH බලපානවා ඇන්ටීරිය පිටියුටරි එක මත. පිටියුටරි එකෙන් TSH නිෂ්පාදනය උත්තේජනය කරනවා. TSH හෝමෝනය තයිරොයිඩ් ග්‍රන්ථිය මත බලපාලා තයිරොයිඩ් ග්‍රන්ථියෙන් T3 සහ T4 නිෂ්පාදනය උත්තේජනය කරන මේවට අපි කියනවා තයිරොයිඩ් හෝමෝන්ස් කියලා. හයිපෝතයිරොයිඩිසම් කියන තත්වේදී වෙන්නේ රුධිරයේ පවතින තයිරොක්සින් හෝමෝන් ප්‍රමාණය අඩු වෙනවා. ඉස්සෙල්ලා රූප සටහනේ මම ඔයාලට පෙන්නුවා තයිරොක්සින් හෝමෝන් කියලා අපි T3 සහ T4 හඳුනා ගන්නවා. එතකොට මේ ග්‍රන්ථිය ඇතුළතදී T4 සහ T3 නිෂ්පාදනය කිරීමට විශේෂිත වන ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම දැන් මෙතනදී පළවෙනිම හේතුව තමයි මේ හයිපෝතයිරොයිඩිසම් කියන තත්ත්වය ඇති වෙන්න අයඩින් ඩෙෆිෂියන්සි. ඒ කියන්නේ රුධිරයේ පවතින අයඩින් ප්‍රමාණය අඩු වෙනකොට මේ තයිරොක්සින් හෝමෝනේ නිෂ්පාදනය අඩු වෙනවා. උදාහරණයක් විදිහට දැන් මම ඔයාලට මේක මෙකනිසම් එක පෙන්නන්නම්. මෙතනදී අයඩින් අඩු වීම නිසා නිෂ්පාදනය වන T4 ප්‍රමාණය අඩු වෙනවා. T4 ප්‍රමාණය ඒ වගේම නිෂ්පාදනය වන T3 ප්‍රමාණය අඩු වෙනවා. සාමාන්‍යයෙන් රුධිරයේ පවතින තයිරොක්සින් හෝමෝනේ අඩු වෙනකොට මේ අඩුවීම උත්තේජනයක් වෙනවා හයිපෝතැලමසට සහ ඇන්ටීරිය පිටියුටරි කියන කොටසට. එතකොට මේ රුධිරයේ පවතින තයිරොක්සින් අඩුවීම ධන උත්තේජක විදිහට ක්‍රියා කරනවා. ඒකට හේතුව රුධිරයේ තයිරොක්සින් අඩුයි. දැන් මෙතනදී කරන්නේ හයිපෝතැලමසට උත්තේජනයක් දෙනවා මේ තයිරොක්සින් නිෂ්පාදනයට අදාළ ක්‍රියාවලිය උත්තේජනය කිරීම සඳහා. ඒ වගේම මේ අඩුවීම ඇන්ටීරිය පිටියුටරි එකට ක්‍රියා කරනවා පොසිටිව් ෆීඩ්බැක් එකක් විදිහට. මේ නිසා හයිපෝතැලමසෙන් TRH නිපදවන ප්‍රමාණය වැඩි කරනවා. TRH ප්‍රමාණය වැඩි කරනවා TRH ප්‍රමාණය වැඩි කරනවා. මේ TRH වැඩිවීම නිසා TSH නිෂ්පාදනය වීම වැඩි වෙනවා. මේ TSH නිෂ්පාදනය වීම වැඩි, ඒ නිසා මෙතනදී මෙයා ග්‍රන්ථිය කෙරෙහි බලපානවා. සාමාන්‍යයෙන් මේ රුධිරයේ තයිරොක්සින් හෝමෝනේ අඩුවීමේදී විශේෂම ලක්ෂණය තමයි මෙන්න මේ කොටස. තයිරොක්සින් හෝමෝනේ අඩුවීම නැත්නම් T4 කියන එක අඩුවීම සහ TSH වල ඉහළ වැඩිවීම. සාමාන්‍ය හයිපෝතයිරොයිඩිසම් තත්ත්වයකදී නැත්නම් ප්‍රයිමරි හයිපෝතයිරොයිඩිසම් තත්ත්වයකදී නම් ඔයාලට බ්ලඩ් සෑම්පල් එකක් මගින් අපි නැත්නම් මෙතනදී TSH හෝ තයිරොයිඩ් ෆන්ක්ෂන් පරීක්ෂාවක් මගින් ඔයාලට හොඳටම හඳුනා ගන්න පුළුවන් මෙතනදී T4 හෝමෝනේ අඩුවීමක් සහ TSH කියන හෝමෝනේ ඉහළ වැඩිවීමක් පෙන්වනවා නම් මේක අපිට තයිරොයිඩ් ඩිසීස් එකක් විදිහට හඳුනා ගන්න පුළුවන්. රුධිරයේ පවතින තයිරොක්සින් ප්‍රමාණය අඩුවීමට විවිධ හේතු තියෙනවා. මේ හේතු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා, ප්‍රයිමරි සහ සෙකන්ඩරි කෝසස් විදිහට. ප්‍රයිමරි කෝසස් කියලා කියන්නේ මේක මේ රුධිරයේ තයිරොක්සින් මට්ටම අඩු වෙන රෝගයක් නිසා නෙමෙයි, හැබැයි මේකට විවිධ හේතු තියෙනවා. උදාහරණයක් විදිහට අයඩින් ප්‍රමාණය අඩුවීම මම කලින් පැහැදිලි කරා. අයඩින් ප්‍රමාණය අඩුවීම ඔටෝඉමුන් ඩිසීසස් කියලා අපි හඳුන්වන්නේ අපේ දේහයේ නිෂ්පාදනය වන ප්‍රතිදේහ මගින් අපගේ දේහයේ සෛලම විනාශ කිරීම. එතකොට මේ ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ ඔටෝඉමුන් ඩිසීසස් කියලා. මෙතනදී තයිරොයිඩ් ග්‍රන්ථියේ තයිරොක්සින් නිෂ්පාදනයට අදාළ සෛල විනාශ වෙලා තයිරොක්සින් නිෂ්පාදනය වන ප්‍රමාණය අඩු වෙනවා. ඊළඟට සර්ජරි කන්ඩිෂන්ස්, ඒ කියන්නේ සමහර තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව සිදු කරන සැත්කම් වලදී මේ තයිරොක්සින් ලෙවල් එක අඩුවීමේ හැකියාවක් තියෙනවා, ඒකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට. ඊළඟට රේඩියෝ අයඩින් ට්‍රීට්මන්ට්,
රේඩියෝඅයගින් ට්‍රීට්මන්ට් කියන එක අපි භාවිතා කරන්නේ හයිපර්තයිරොයිඩිසම්. මේකෙන් උදරයේ තයිරොක්සින් ප්‍රමාණය ඉහළ මගයක තියෙනකොට මේක හැමෝටම නිර්දේශ කරන ට්‍රීට්මන්ට් එකක් නෙමෙයි. එතකොට මේක සාමාන්‍යයෙන් ප්‍රෙග්නන්ට් අයට ඒ වගේම කිරි දෙන මව්වරුන්ට මේක අවොයිඩ් වෙන නැත්නම් මේක අපි රේඩියෝඅයගින් ට්‍රීට්මන්ට් කියන එක සිදු කරන්නේ නැහැ. ඊළඟට සමහර ඖෂධ වර්ග හේතු වෙනවා මේ හයිපෝතයිරොයිඩිසම් කියන තත්ත්වයට. ප්‍රධානම ඖෂධය තමයි ලිතියම්. ලිතියම් කියන එක අපි ගන්නවා සයිකෝසිස් වලට ට්‍රීට්මන්ට් එකක් විදිහට. ඊළඟට ට්‍රෝමාටෝ තයිරොයිඩ් ග්ලැන්ඩ් කියන තයිරොයිඩ් ග්‍රන්ථියට සිදුවන ට්‍රෝමාස් හේතු වෙනවා හයිපෝතයිරොයිඩිසම් කියන එකට. සෙකන්ඩරි කෝසස් කියන්නේ කිසියම් රෝගයක් නිසා ඒ රෝගයේ අතුරු ප්‍රතිඵලයක් විදිහට රුධිරයේ තයිරොක්සින් ප්‍රමාණය අඩු වෙනවා නම් ඒකට තමයි අපි කියන්නේ සෙකන්ඩරි කෝසස් කියලා. උදාහරණයක් විදිහට පිටියුටරි ග්‍රන්ථිය හරි හයිපෝතැලමසය හරි ඇතිවන විවිධ රෝග නිසා ඒ වගේම කියන්නේ ටියුමර්ස් කියන්නේ ගෙඩි වගේ පිටියුටරි ග්‍රන්ථිය දෙන ගෙඩිවලින් තත්ත්වයන් නිසා මෙතනදී සම්පූර්ණ ක්‍රියාවලියම නැහිටින්න පුළුවන්. ඒකට හේතුව පිටියුටරි ග්‍රන්ථිය මගින් TSH හෝමෝනේ ශ්‍රාවය කරන ඒ වගේම හයිපෝතැලමස මගින් TRH හෝමෝනේ ශ්‍රාවය කරන මේ ප්‍රධාන හෝමෝන දෙක මගින් තමයි අපේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් තයිරොක්සින් හෝමෝනය නිෂ්පාදනය වීම පාලනය කරන්නේ. එතකොට මේ පිටියුටරි ග්‍රන්ථිය සහ හයිපෝතැලමසයේ කිසියම් රෝගී තත්ත්වයක් ඇති වුණොත් ඒක බලපාන පුළුවන් රුධිරයේ තයිරොක්සින් ප්‍රමාණය අඩු වෙන. දැන් අපි ඊළඟට කතා කරන්නේ කොහොමද මේ හයිපෝතයිරොයිඩිසම් කියන තත්ත්වයේදී අපේ රෝග ලක්ෂණ ඇති වෙන්නේ කියන එක. තයිරොයිඩ් හෝමෝනය අඩු වීම නැත්නම් හයිපෝතයිරොයිඩිසම් කියන එකේදී අපි කොහොමද මේ රෝග ලක්ෂණ හඳුනාගන්නේ? මේකට විශේෂ තුන රෝග ලක්ෂණ කොටසක් තියෙනවා. පළවෙනි එක තමයි සාමාන්‍යයෙන් හයිපෝතයිරොයිඩිසම් කියන තත්ත්වයකදී නැත්නම් තයිරොක්සින් හෝමෝනේ රුධිරයේ අඩු මට්ටමකදී ශරීර ස්කන්ධය වැඩි වෙනවා. ඒ වගේම ඔබේස් කියන තත්ත්වය ඇති වෙනවා ස්ථූලතාවය. නමුත් මේක ඇති වෙන්නේ excessive eating. ඒ කියන්නේ වැඩිපුර ආහාර ගැනීම නිසා නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට මේ තත්ත්වයේදී මම ඔයාලට මෙතනදී පෙන්වලා තියෙනවා එයාලගේ appetite එක අඩු වෙනවා. කියන්නේ ආහාර රුචිය අඩු වෙනවා. නමුත් ශරීර ස්කන්ධය වැඩි වීම සිද්ධ වෙනවා. ඊට අමතරව hair loss ඒ කියන්නේ කොණ්ඩය ගැලවී යාම කියන තත්ත්වය අලස බව කියන එක ඇති වෙනවා මේ hypothyroidism කියන තත්ත්වයේදී. ඒ වගේම constipation. constipation කියන්නේ ආහාර ජීර්ණ පද්ධතියේදී ඇතිවන peristalsis movement අඩුවීම නිසා මේ ආහාරවල ජලය වැඩිපුර ශරීරයට උරා ගන්නවා. මේ නිසා මලබද්ධය කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන් මේ hypothyroidism කියන තත්ත්වයේදී. මේට අමතරව ඔක්කාරය ඒ වගේම වියලි සම සමහර වෙලාවට මෙතනදී ඇති වෙනවා මාංශපේශී වල වේදනාව. තයිරොක්සින් හෝමෝනේ වැඩගත් වෙනවා අපේ මෙන්ටල් ෆන්ක්ෂන් එකට. ඒ කියන්නේ මානසික ක්‍රියාකාරීත්වයට වැඩගත් වෙනවා මේ තයිරොක්සින් කියන හෝමෝනේ. එතකොට මෙතනදී තයිරොක්සින් ප්‍රමාණය අඩු වීම නිසා ඇන්සයිටි ඩිප්‍රෙෂන් කියන තත්ත්වෙ එන්න පුළුවන්. විෂාදය කියන තත්ත්වෙ එන්න පුළුවන්. ඊළඟට නිින්ද නොයාමේ ප්‍රශ්න එනවා. ඒ වගේම මේ ඩිප්‍රෙෂන් ඇන්සයිටි වගේ නිසා අපගේ මානසික ක්‍රියාකාරීත්වය අඩු වීම සිද්ධ වෙනවා. ඊළඟට ගොයිට නැත්නම් අපි ගලගණ්ඩය කියන தත්ත්වය මම ඔයාලට පෙන්නනම් කොහොමද මෙතනදී ගලගණ්ඩය හැදින්නේ කියලා. අපි මේ හයිපෝතැලමස් එක ඒ වගේම මේ ඇන්ටීරියර් පොස්ටීරියර් පිටියුටරි මෙතන හයිපෝතැලමස් මේක ඇන්ටීරියර් පොස්ටීරියර් පිටියුටරි. ඊළඟට මම මෙතනදී තයිරොයිඩ් ග්ලෑන්ඩ් කෝල් මේ විදිහට පෙන්නන්නම්. තයිරොයිඩ් ග්‍රන්ථිය. එනකොට මෙතන මම කිව්වා හයිපෝතයිරොයිඩිසම් වලදී T4 සහ T3 කියන හෝමෝන වල අඩුවීමක් තියෙනවා. මේ අඩුවීම ක්‍රියා කරනවා හයිපෝතැලමස සහ පූර්ව පිටියුටරි මත නැත්නම් ඇන්ටීරිය පිටියුටරි මත පොසිටිව් ෆීඩ්බැක් එකක් විදිහට. එතකොට මේ තයිරොක්සින් අඩුවීම හයිපෝතැලමස මත පොසිටිව් ෆීඩ්බැක් එකක් හදපුවාම මේ TRH කියන හෝමෝනය වැඩිපුර නිෂ්පාදනය වෙනවා. ඒ නිසා මේ TRH කියන හෝමෝනේ ඇන්ටීරිය පිටියුටරි එක මත බලපාලා TSH කියන හෝමෝනේ නිෂ්පාදනය කිරීම වැඩි වෙනවා. මේක තමයි මම කිව්වේ මෙතනදී තයිරොක්සින් හෝමෝනේ අඩු වීම සහ TSH හෝමෝනේ වැඩි වීම සාමාන්‍ය හයිපෝතයිරොයිඩිසම් තත්ත්වයකදී ඇති වෙනවා. මෙතනදී TSH ප්‍රමාණය TSH වැඩි වෙනවා මේ TSH ග්‍රන්ථිය මත බලපාන එක වැඩි වෙනවා. නමුත් මේ ග්‍රන්ථියෙන් T4 නිෂ්පාදනය කිරීම අඩුයි. එක්කෝ ග්‍රන්ථියේ ඔටෝඉමුන් ඩිසීස් එකක් ඒ කියන්නේ ග්‍රන්ථියේ සෛල විනාශ වීමක් නැත්තම් මෙතනදී TSH කොච්චර වැඩි වුණත් අයඩින් ප්‍රමාණය අඩු වීම නිසා මේ T4 T3 නිෂ්පාදනය අඩු වෙනවා. මේ විදිහට ඒකාකාරීව TSH හෝමෝනය මගින් ග්‍රන්ථිය මත ඇති කරන බලපෑම නිසා
ග්‍රන්ථිය මේ ආකාරයට විශාල වෙන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණයට වඩා ග්‍රන්ථිය විශාල වීම තමයි අපි ගොයිටර් නැත්තම් කරගන්නේ කියලා හඳුන්වන්නේ. එතකොට මේකෙදි ඔයාලට පේනවා මේ ගෙල ප්‍රදේශයේ ආශ්‍රිතව විශාල වීමක්. එහෙ මේ ගොයිටර් කියන තත්ත්වය දෙන්නේ මෙන්න මේ කියන මෙකනිසම් එක මගින්. ඊළඟට බ්‍රැඩිකාඩියා. බ්‍රැඩිකාඩියා කියලා හඳුන්වන්නේ හර්ට් ස්පන්දන වේගයේ අඩුවීම. සාමාන්‍යයෙන් අපි විනාඩියකට හර්ට් ස්පන්දන 72ක් වගේ බලාපොරොත්තු වෙනවා. නමුත් මේ බ්‍රැඩිකාඩියා කියන තත්ත්වයකදී විනාඩියකට ඇතිවන හර්ට් ස්පන්දන ප්‍රමාණය 72කට වඩා අඩු වෙනවා. ඊළඟට ඉඩිමයින් ලෙග්ස්, ඒ කියන්නේ කකුල් ඉදිනීම වගේ ක්‍රියාවලිය ඇති වෙනවා. සමහර වෙලාවට සාමාන්‍ය විශේෂම ලක්ෂණයක් තමයි මේ තයිරොක්සින් ප්‍රමාණය අඩුවීම නිසා එක්සෙසිව් ස්ලීපින්, ඒ කියන්නේ නිදි ගැනීමේ ප්‍රමාණය වැඩි වෙනවා, නිදි ගැනීමේ කාලය වැඩි වෙනවා. එතකොට මේවා තමයි රෝග ලක්ෂණ විදිහට අපි හඳුන්වන්නේ තයිරොයිඩ් හෝමෝනේ අඩුවීම නිසා ඇති වෙන හයිපෝතයිරොයිඩිසම් තත්ත්වයට. දැන් අපි කතා කරන්නේ කොහොමද රුධිරයේ පවතින තයිරොක්සින් ප්‍රමාණය අඩුවීම හඳුනාගන්නේ කියන එක. පළවෙනි පරීක්ෂණය තමයි තයිරොයිඩ් ෆන්ක්ෂන් ටෙස්ට් කියන එක. අපි කලින් කතා කරා මේ තයිරොක්සින් හෝමෝනේ අඩු වෙනකොට TSH ප්‍රමාණය වැඩි වෙන මෙකනිසම් එක ගැන. ඒක සාමාන්‍යයෙන් අපි ප්‍රයිමරි හයිපෝතයිරොයිඩිසම් කියන තත්ත්වයකදී තයිරොයිඩ් ෆන්ක්ෂන් ටෙස්ට් කියන විශේෂ රුධිර පරීක්ෂාවක් අපි කරනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් TSH සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. ඒ වගේම T4 කියන එක සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු වීම. ඊළඟට අපිට ෆුල් බ්ලඩ් කවුන්ට්, ඒ කියන්නේ සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් මගින් මොකක් හරි හේතුවක් නිසා හිමොග්ලොබින් අඩු වීමක් සිද්ධ වෙනවද කියන එක හිතන්න පුළුවන්. තයිරොයිඩ් හෝමෝනේ අඩු වීම කාන්තාවකගේ නම් මෙන්ස්ට්‍රේෂන් සයිකල් එකට නැත්නම් ඔසප් චක්‍රයකට බලපෑමක් ඇති කරන්න පුළුවන්. මෙතනදී හෙවි බ්ලීඩින් කියන එක, කියන්නේ රුධිරය වහනය වැඩි වීම නිසා රක්තහීනතාව වගේ තත්ත්ව ඇති වෙනවා නම් මෙතනදී ෆුල් බ්ලඩ් කවුන්ට් කියන පරීක්ෂාව සිද්ධ කරනවා. ඊළඟට ඔටෝඉමියුන් ස්ක්‍රීනින්, ඒ කියන්නේ මේ හයිපෝතයිරොයිඩිසම් කියන තත්ත්වය ඇති වෙන්නේ අපේ ශරීරයෙන් නිෂ්පාදනය කරන ප්‍රතිදේහයක් මගින් අපේ ශරීරයේම සෛල විනාශ කරන තත්ත්වයක් නම් ඇන්ටිබොඩිස් හඳුනා ගැනීමට විවිධ පරීක්ෂණ සිද්ධ කරනවා. ඒ වගේම අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් මගින් මේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත විවිධ රෝග අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා ගන්න කොහොමද මැනේජ් කරන්නේ කියන එක. තයිරොයිඩ් හෝමෝනේ අඩුවීම නිසා අපි මෙතනදී තයිරොක්සින් රීප්ලේස් කරන්න ඕනේ. කියන්නේ තයිරොක්සින් හෝමෝනේ අඩුවීම නිසා අපේ ශරීරයට තයිරොක්සින් බාහිරව ලබා ගැනීම සිද්ධ වෙනවා. මෙතනදී භාවිතා කරන ඖෂධය තමයි ලීවෝතයිරොක්සින් කියන ඖෂධය. ඒතර මේ ඖෂධයේ සාමාන්‍ය රෙකමෙන්ඩේටඩ් ඩෝස් එක නැත්තම් සාමාන්‍යයෙන් අපි ගන්නෙ කිලෝග්‍රෑම් එකකට 1.6 මයික්‍රෝග්‍රෑම් කියන එක තමයි අපි ගන්නෙ. එතකොට ශරීර ස්කන්ධය අනුව අපිට මේ ඩෝස් එක තීරණය කරන්න පුළුවන්. ඒ වගේම මේ ඖෂධය සම්බන්ධ විශේෂිත දේ තමයි ලීවෝතයිරොක්සින් කියන එක අපි ලබා ගන්නෙ උදේම. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අවදි වුණායින් පස්සේ අපි සෙනාම කරන මේ ලීවෝතයිරොක්සින් කියන එක ලබා ගන්නවා. ලබා ගන්න වතුර සමග පමණයි. ඔපි තේ වගේ ද්‍රව්‍යත් එක්ක මේ ලීවෝතයිරොක්සින් ලබා ගන්නෙ නැහැ. ඊළඟට ලීවෝතයිරොක්සින් ලබාගෙන සාමාන්‍ය විනාඩි 40කට විතර පස්සේ තමයි අපි ආහාරයක් මොකක් හරි ලබා ගන්න නම් ලබා ගන්න පුළුවන්. දැන් වලට ප්‍රශ්නයක් එන්න පුළුවන් ගර්භණී අවධියේදී තයිරොක්සින් ලබා ගැනීම හිතකරද කියන එක. වැදගත්ම දේ තමයි භ්‍රූණයා වර්ධනය වෙනකොට භ්‍රූණයාගේ මානසික වර්ධනයට තයිරොක්සින් කියන හෝමෝනේ විශේෂයෙන්ම වැදගත්. මේ තයිරොක්සින් මවගෙන් ලබා ගන්න නිසා මවගේ තයිරොක්සින් ප්‍රමාණය සාමාන්‍ය අගය පැවතිය යුතුමයි. කුමක් හෝ හේතුවක් නිසා මේ තයිරොක්සින් හෝමෝන ඔබ ලබා ගැනීම නතර කරොත් රුධිරයේ පවතින තයිරොක්සින් ප්‍රමාණය අඩු වෙලා ඒක මෙන්ටල් ඩිසෝඩර්ස් වලට, ඒ කියන්නේ මානසික ප්‍රශ්න වලට හේතු වෙනවා. ඒ වගේම භ්‍රූණයාගේ වර්ධනයටත් මේක විශේෂිත බලපෑමක් ඇති කරනවා. ඒ නිසා මෙතනදී සාමාන්‍යයෙන් ගර්භණී අවධියේදී ලබා ගන්න ඖෂධ මාත්‍රාව වැඩි කිරීම සිද්ධ වෙනවා. ඒ නිසා ගර්භණී අවස්ථාවකදී විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍ය වෙනවා. කුමන හේතුවකටවත් මේ ලීවෝතයිරොක්සින් කියන එක ඖෂධය ලබා ගැනීම නතර කිරීම කියන කොටස සිදු කරන්නේ නැහැ. ඔය විදිහට තමයි අපි හයිපෝතයිරොයිඩිසම් ගැන කතා කරේ. ඔයාලට පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ දාන්න.